SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. वीडियो प्राकार अवश्य विलावे सऊने नह निपुणते प्रवीण
තිදෙනාම ඔබට මනාපය ලබා දීලා තියෙනවා 80%ක ප්‍රතිශතයක් ඔබ වාර්තා කරනවා 82%ක් තමයි ලබා ගන්න තිබුණේ ජයග්‍රහණය කරන්න අමල් අවසාන මොහොතේ මනාපය ලබා දෙන්නේ ඇයි එච්චර වෙලා ගියේ දිනුකට මනාපය පළ කරන්න दिन को एक गायन ते बीच यम यम अटपाड़ की पैक मंद मंग आगे हेटिया आगे इट पास मट एत ये अड़पाड़ी कलोट मंग मे का मम संसाने के रुअम मट चंपिको इसो नी के मम हेतु नमूत अवसान मुहूर्त अंतिम हेतु कमे दिन के नमूत मट मट हितिचदे मट उमना विचदे मंगना मट एक उना के मगत मट दिना के गायने दिखे बलोट मग मट दुन दिन पुलवांग किनाता मैं चंपिक चंपिक टेन टेन पुलवांगना नमुते दिन मैं आटत लकुन हट दी लीन अद कथा कर तुटा कमाल सारंग प्रश्न दीन සංසන්දනාත්මක බැලුවම ඔබට චම්පික තමයි චම්පික තමයි මට ගෙනියන්න ඕනේ ශිහාන් අපි අද සංසන්දනාත්මකව කතා කරනවානේ දැන් ශිහාන්ගේ මනාපය දෙදෙනාටම ලැබිලා තියෙනවා එතකොට කවුද ශිහාන්ගේ සංසන්දනය අනුව ඉදිරියෙන් ඉන්නේ මට මේ දෙන්නගෙන් කවුරු ජයග්‍රහණය කරත් කමක් නැහැ කියන තැන ඉඳගෙන තමයි දෙදෙනාටම කොළසලකුණ දෙන්නේ හරි ඉක්වල් බැටල් එකක් දෙදෙනා වර්ණ දෙක ගීත දෙකක් ගායනා කරන්නේ දෙදෙනාට තියෙන හැකියාව දෙක සහ වෙච්ච අතපසුකම් ගැන කතා කරනවා නම් ඒවත් හරි සුළු දේවල් ගණන් ගන්න ඕන නැති දේවල් දෙදෙනාගෙම සිද්ධ වුණා පළවෙනි දවසේ පළවෙනි වේදිකාව පළවෙනි රියැලිටි අත්දැකීම ඉතින් මුලින්ම ආකර්ෂණය වෙන්නේ කාගේ ගැයීමටද කාලය එක්ක අපි බැලුවොත් විනාඩි 3 ඇතුළත මම මුලින්ම මම මුලින්ම වෝට් කරේ කාටද මම එහෙම දෙයක් හිතුවේ නෑ මට හිතෙන්නේ මේ දෙදෙනාම තරඟයේ ඉන්නවා නම් ආකර්ෂණය මීට වඩා ඉතා හොඳින් දිනු කර ගන්න වෙනවා හඬක් ඇහුනම සහ ටීවී කෙනෙක් අමතක කරත් අපි ශබ්ද ගැන කතා කරත් නැවත හැරලා බලන්න ඕන විදිහට අපිට හැදෙන්න වෙනවා ආකර්ෂණය ගැන කතා කරනවා නම් ඇසපිනවීමම නෙමෙයි අතර මං ඒ දෙක ගැන හිතුවේ නෑ මුලින්ම ආකර්ෂණයේ වැඩි කාගෙද කියන එක ගැන හැබැයි මට මේ දෙදෙනාම එක මට්ටමේ ඉන්නවා කියන එක තේරුණා ඒ නිසා මට දෙදෙනාගෙන් කවුරු මෙතෙන්ට ආවත් මොකද අපි හැඟීම් ගැන කතා කරනවා ජීවිත ගැන කතා කරනවා කෙනෙක් ගැන ජීවිතේ ජය ගන්න උදව් කරනවා සහ අපි හැමෝටම තියෙන ජීවිත ඒක දෙදෙනාගෙම ජීවිත වලට වග කියන්න පුළුවන් තැනක අපි ඉන්න ඕන ඉතින් ගායනය ගැන කතා කරද්දි මට දෙදෙනාටම හත දෙන්න පුළුවන් අවංකවම හත දෙන්න පුළුවන් ඒ නිසා මම හත දුන්නා හරි සමානයි වගේ එකක් තේරෙනවා මිනිසු දෙන්නෙක් එකට තියලා සමානයි කියන්න බෑ සාරංග ප්‍රශ්නේ අහන්න ඒක තමයි හොඳම දේ හිතේ තියන් ඉන්න එපා ඔය ප්‍රශ්නේ දාන්න දෙන්නෙක්ව තියලා ශිහාන් එහෙම සාමාන්‍යයෙන් ශිහාන් කෙලින්ම කියනෝනේ නෑ මට මෙයා ඇත්තටම මට එහෙම බැරි නිසා මේක කිව්වේ ඒ කියන්නේ මෙතන ලොකු වෙන මගේ පෞද්ගලික ප්‍රශ්නයක් මම කියන්න ඒ කියන්නේ දැන් මුලින්ම තරඟකරුවෙක්ව අපි තියලා ඔහුගේ ජීවිතය ගැන කතා කරලා ඔහු වෙනුවෙන් අපි ඔහුගේ ජීවිතය ගැන අපිට දුක හිතිලා ඔහුගේ ජීවිතය ගැන කියලා ඊට පස්සේ ඊළඟ තරගකරු ස්ටේජ් එක උඩ හිටගන්නේ පරාජය බාර අරගෙන ඒ කොල්ලා වැටිලා හිටගන්නේ ඊළඟට එහෙම එකක් මට ඇත්තට තේරුණා ඒක අපිත් වර්ධකරුව තමයි අපිත් ඉතින් අපිත් සංවේදී වෙනවා අපිට ජීවිතය පෙන්නනවා අපි ඒ ගැන කතා කරනවා ඊට පස්සේ ඒක ඇතුලේ මේ අපේ මේ ලේ ඇතුලේ ඒකත් එක්ක තමයි ප්‍රතික්‍රියා දක්වන්නේ එතකොට ඒ ඔක්කොම අමතක කරලා හිතන්න ඕන කියන තැනට මං කියන්නේ ඉතුවෙන් පස්සේ හරි ක්ලීන් ෂීට් එකක අපිට මේ දෙන්නගෙම ජීවිතේ එක තරාදික දාලා කිරන්න පුළුවන් වෙනවා මං එහෙම පුළුවන් තරම් මං 100ක් හරි නෑ හැබැයි මට මේ පුළුවන් විදියට මං කිරලා බලද්දි මට දෙන්නම සමානයි වගේ එකක් තමයි මට දැනුනේ හිතනවා නම් අසාධාරණයි කියලා අපිට දෙන්න අවස්ථාවක් අපි මේක නිවැරදි කරන්න පුළුවන් නම් අහලා කියන්න ඒ අර එක කතාවක් වුණා වගේද? ඔව්. එහෙම හිතනවා නම් දැන් මෙතනදී හැම දෙයක් සිද්ධ වුණා කියලා හිතනවා නම් නෑ මම ජීවිතේක රසාධාරණයක් සිද්ධ වුණා කියලා හිතනවා නම්
එහෙම වරමක් දෙන්න පුළුවන් නම් වටිනවා ඉතින් නෑ මේ සංවේදී මම ඇත්තටම ඇහුවේ සංවේදීතාව සියල්ල පැත්තක තියලා අපි ගායනය සහ ඇත්තටම මට සමානයි ඒ කියන්නේ වෙනස් හැබැයි තරංගයට මුණ දුන්න විදිය සමානයි නිරෝෂ මම හිතන අමල්ගේ අමල් සහ ශිහාන් ගැතින් කියුනේ එකම දේ තමයි ගොඩක් රට ශිහාන් කියපු දේවල් ගොඩක් මටත් හිතිච්ච දේවල් ටිකම තමයි ශිහාන් ගැතින් කියුනේ වර්ග දෙකක ගායන විලාශයන් දෙකක් ගීත දෙකක් හැබැයි දෙදෙනාගේම බැටල් එක එකයි ඔබ වැඩි ආකර්ෂණය කරගත්තේ කවුද කියලා මම අහන්නේ දැන් අපි සංසන්දනය කළානේ අද වැඩසටහනේ ඔව් කෙලිම නිරෝෂකෙන් ඇහුවොත් මේ දෙ දැන් මෙහෙමයි ඒක මගේ පෞද්ගලිකම කාරණා ඒක තමයි මම අහන්නේ ඒ කියන්නේ මම මෙතනදී කාවත් සම්බන්ධ කරගන්නේ මට දැනුණා නම් වැඩිපුරම දැනුන් වැඩිපුරම මේ දෙදෙනාගේ ගායනය තුළ මම මේ කියන්නේ ඒ ඔවුන් දක්වපු ගායනය තුළ තිබ්බ අඩුපාඩු ශෘතියේ ප්‍රශ්න ඒ ටික නෙමෙයි මම මේ කතා කරන්නේ ඒව කතා කරොත් අපිට දෙදෙනාටම එක හා සමාන ලකුණු සංඛ්‍යාවක් තමයි දෙන්න වෙන්නේ හරි ආකර්ෂණයනේ මට මොහුට දිනුක දිනුකට බොහොම ස්තුතියි මිස් මොකද මට චම්පික ඒකෙන් මං කියන්නේ චම්පික නරකයි කියන එක නෙමෙයි දෙදෙනාගෙම සියලු අනිත් ගුණාංග අපි බලන මේ වේදිකාවෙන් ඉදිරියට යන්න ඕනි කියලා හිතන ගුණාංග ටික දෙදෙනාගෙම එකයි හැබැයි අපි හඬක් ආකර්ෂණය වෙනවනේ හඬක් නේ ආකර්ෂණය වෙන්නේ මොන දේ අභිභව හරි ඒ හඬ කියන එක මට දැනුනේ චම්පිකට වැඩිය දිනුකගේ හඬ දිනුක